ඇත්තට මනාලියක් ලෙස හැඩ වැඩවෙන ඔබේ ඒ සිහිනය සැබෑවක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක අපි කතා බහ කරමු රූපලාවන්‍ය ශිල්පී කරන්දෙනිය දුෂ්මන්ත මහතා සමගින්. සඳ පිණිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල්වැලේ සඳ පිණිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල්වැලි මහා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල්දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි අද මම ඔබට ඉදිරිපත් කරන්නේ සාම්ප්‍රදායික නොවන ඉන්දියානු මනාලියක්. සාම්ප්‍රදායික නොවන ඉන්දියානු මනාලියක් වම මම හදගන්නවල තියෙන්නේ අද සාරව. නමුත් මේක සාම්ප්‍රදායික ඉන්දියානු මනාලියක් නෙමෙයි, පොට අතට දාපු ඉන්දියානු මනාලියක් නෙමෙයි. මේක සාරි ඩ්‍රේපින් එක සහ හැඩගැන්වීම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා මම. මොකද අපි නිතරම අත්හදා බැලීම් කරන්න ඕනේ. නිතරම අපි කෙනෙකුගේ සිරුරට ගැළපෙන දේ නොගැළපෙන දේ හොයා බලලා අත්හදායම් බැලීම් කරලා තමයි මෙවැනි නිර්මාණයක් කරන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ සාර ටිකක් උසින් වැඩි යුවතියක්. ඒ වගේම පිරිපුන් ශරීරයක් තියෙන කෙනෙක්. ඉතින් මම මෙතෙන්දි හිතුව සාරට ටිකක් අර ඕනම කෙනෙකුට කෙට්ටු කෙනෙකුට මෙවැනි විලාසිතාවක් කරන්න බෑ අපිට සිරුරේ ටිකක් අඩු කෙනෙකුට. ඒක නිසා මම හිතුව සාරට මේක හොඳින්ම ගැලපෙනවා කියලා. මේ නිර්මාණය කිරීමේදී උස සිරුරේ හැඩය සහ අනිත් පාර්ශ්වයත් මේකට වැදගත් වෙනවා. මනමාල මහත්මිය කියන කෙනාගේ උස පරතරය. ඉතින් මෙතෙන්දි මම මේ සියලුම දේ බල්ලිවලා නිරූපිකාවක් ඉදිරියට සාරව තෝරගත්ත මේ ඇඳුම් නිර්මාණය ඉදිරිපත් කරන්න. මේ ඇඳුම් නිර්මාණයේ විශේෂත්වය තමයි මේ ජැකට් එක කරපු ආකාරය. මේ සාරි ජැකට් එක කළා තියෙන්නේ එක ෂෝල්ඩ් එකක් ඕපන් කරලා, ඒ කියන්නේ එක ස්ලීව් එකයි අපි මේකට දාලා තියෙන්නේ. හේතුව තමයි මේක සාමාන්‍ය අපි හැමදාම දකින ඉන්දියානු මනාලියකගෙන් වෙනස් දෙයක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඉන්න අලුත් පරම්පරාව ටිකක් ආසයි අලුත් නිර්මාණවලට. ඒක නිසා මම මේක පොඩි වෙනසකට තමයි මෙහෙම කරේ. නමුත් මේක තමන් කැමති නම් තමන් කැමති ආකාරයට මේකට අත් දෙකම එකතු කරලා ඉවරලත් කරන්න පුළුවන්. ඒ වගේම මේක ලොකු දිග ජැකට් එකක් නෙමෙයි මම කරලා තියෙන්නේ, පොඩ්ඩක් කොටස් සාරි ජැකට් එකක් කරලා තියෙන්නේ. නමුත් මේ ජැකට් එක සම්පූර්ණයෙන්ම මම වර්ක් කරලා තියෙනවා. ක්‍රිස්ටල්ස් ඇන්ඩ් පර්ල්ස් එකතු කරලා ඉවරලා සම්පූර්ණයෙන්ම මේ ජැකට් එක වර්ක් කරලා තියෙනවා. මොකද ජැකට් එක තමයි මේක මම හයිලයිට් කරන්න උත්සාහ කරේ. සාරිය බටර් කලර් එකෙන් මම තෝරගෙන තියෙන්නේ ජැකට් එකත් එක්ක. ඒ බටර් කලර් එකේ සාරිය ගෝල්ඩ් සිල්වන් මල්ටි ෂේඩ්ස් වලින් තමයි මම වර්ක් කරලා තියෙන්නේ. මේ වර්ක් කරන එකේදීත් මම බැලුවා ජැකට් එක විතරක් වර්ක් කරලා සාරියක අපිට ප්ලේන් තියන්නත් පුළුවන්. නමුත් මේකේ මම සාරියකට පොඩි බෝඩ එකක් එකතු කරා ක්‍රිස්ටල් ස්ටෝන්ස් එක්ක, මේ අපි නිර්මාණය කරපු ඇඳුමක්. ඒක නිසා මේකේ සාරියේ පහළ කොටසට සම්පූර්ණයෙන්ම වර්ක් කරපු පොඩි බෝඩ එකක් එකතු කරලා තියෙනවා. ඔබ බැලුව බැලමටම පේනවා ඇති මේ සාරියේ සාරි පොටක් අතට පේන්නේ නැති නිසා කොහොමද එකතු කරලා තියෙන්නේ කියලා. මේකේ සාරි පොට අපි වෙනම එකතු කරලා තියෙන්නේ. මේ සාරි පොටත් පොඩ්ඩක් දිගට සාම්ප්‍රදායිකව නිකන් විලුඹි ප්‍රමාණයත් නෙමෙයි, පොඩ්ඩක් බිම ඇදිලෙන විදිහට තමයි අපි සාරි පොට මේක එකතු කරලා තියෙන්නේ. හේතුව තමයි පොඩ්ඩක් අර බ්‍රයිට් කෙනෙක් කිව්වහම ඇඳලා ඇවිදිනකොට අපේ ඉන්න නෑදෑය අතරට යනකොට ලස්සනට පොට ගලාගෙන යනවා නම් බිම දිගේ, එතකොට තමයි ලස්සන. ඒක නිසා තමයි මම මෙහෙම කරේ. ඒ වගේම කියන්න ඕනේ මේකේ පොටත් මම ඒ වර්ක් එකම එකතු කරලා තියෙනවා. හේතුව තමයි අපි නිතරම මේ කොටස් වෙන වෙනම මේක මේඩ් අප් සාරි එකක් වුණාට මේ කොටස් එකකට එකක් මැච් වෙන්න ඕනේ, නිතරම ගැලපෙන්න ඕනේ. මේ උඩ වර්ක් එක ජැකට් එකේ කොටස සහ මේ සාරි ඩ්‍රේපින් එකේ කොටස් දෙක එකතුව නිතරම ෆිනිෂින් එකක් තියෙන ඕනේ එකම නිර්මාණයක් විදිහට. අන්දෙසක් බලා යනවද දුටු වෙන වගේ ඇස්ක
ගොනින් හොරෙන් හෝ බැලුව මත්තැති නොදරුවෙක් වගේ පසු පසින්නෙමි ඇස් මගේ වුනත් ආය ගන්න බෑනුඹම ලුහු බඳි මැතහෙන්න මටම මගේ ලැදිකම නුඹට ඇති නවතින්න කියන තුරා හිත ඇතිකමක හැටි. ඊළඟට අපිට මේ කතා කරන්න ඕන දෙයක් තමයි මේ වර්ක් එකත් එක්ක අපි මේ එකතු කරපු ජුවලරි. මේකෙදි ජුවලරි අපි එක එක්කෙනාගේ සිරුරේ හැඩය අනුව වෙනස් කරගන්න පුළුවන්. හේතුව තමයි සිරුරේ හැඩය අනුව වෙනස් කරගන්නවා කියන්නේ සමහර අයගේ බෙල්ලේ මහත ප්‍රමාණය, උස ප්‍රමාණය, අපි සාරී ජැකට් එකේ නෙක්ලයින් එක කොච්චර ඩීප් කරනවද, ඒ වගේම අපේ මේ බෙල්ලේ උස අනුව තමයි ඉයරින්ග්ස් අපි මේකට පාවිච්චි කරන්න ඕනේ, මේ මූණේ හැඩය බලන්න ඕනේ. මේ සියලුම දේවල් එකතු කළා තමයි අපි ජුවලරි උනත් සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මම මෙතෙන්දී සාරට නම් පාවිච්චි කරේ බෙල්ලටම චෝකර් එකක් විදියට ටිකක් මහත මාලයක් තමයි පාවිච්චි කරේ. මේකේ pearls and stones තමයි තියෙන්නේ. නමුත් ඔබට පේනවා ඇති මම පොඩි ස්ටඩ් දෙකක් තමයි ඉයරින්ග්ස් වෙනුවට පාවිච්චි කරේ. මේකට දිග කරාබු දෙකක් පාවිච්චි කරේ නැත්තේ කියලා ඔබ හිතුවොත් ඒකට විශේෂම හේතුව තමයි මේ බෙල්ලටම බඳින චෝකරවක වගේ තියෙන මාලයක් එක්ක දිග කරාබු දෙකක් ගැලපෙන්නේ කොහොමදවත්. එතකොට මේ මාලෙත් එක්ක ඒක පැටලෙන්න බලන විතරම ඒකම ඒ සිරුරට මුහුණේ හැඩයටත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේකට පොඩි ස්ටඩ් දෙකක් පාවිච්චි කරේ. ඒ වගේම ෆ්ලවර්ස් මුකුත් මම මේකේ හෙඩ් ඩ්‍රෙස් එකට පාවිච්චි කරලා නැහැ. ඒ මාලෙට ගැලපෙන ආකාරයේම පොඩි ක්‍රවුන් එකක් තමයි මම හිස් පළඳරාම විදියට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හිස් පළඳරාව ගැන කතා කරනකොට අපි සාරගේ හෙයාර් ස්ටයිල් එක ගැන කතා කරන්න ඕනේ. හෙයාර් ස්ටයිල් එකේදී සාරගේ හෙයාර් එක කලර් කරලා තියෙන්නේ. කලර්ස් කිහිපයක් එකතු කරලා තමයි සාර හෙයාර් එක කලර් කරලා තියෙන්නේ. ඉතින් ඒ කලර් එකත් එක්ක මැච් වෙන විදියට තමයි මේ හෙයාර් ස්ටයිල් එක මම කරේ. ඒක මම හිතන ගොඩක් ලාට මේ සාරියටත් මැච් වුණා කියලා ඒ හෙයාර් කලර් එක. ඒක නිසා එයාගේ හෙයාර් එකට තව පොඩි විග්ස් කීපයක් එකතු කරලා තමයි මේ හෙයාර් ස්ටයිල් එක කළ දෙන්නේ. නමුත් මේකට වෙන හෙයාර් ඕනමන්ට් එකට ඇරෙන ෆ්ලවර්ස් මුකුත් අපි පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ සාරගේ මේකප් එක ගැන. සාර කියන්නේ පැහැපත් යුවතියක්. මේක පැහැපත් හෝ අපේ සාමාන්‍ය තලෙළු සමක් තියෙන ඕන කෙනෙකුට අපිට මේකප් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් පැහැපත් සමක් තියෙන කෙනෙකුට නිතරම අපිට පහසුයි මේකප් එකක් කරන්න. මෙතනදී සාරගේ ස්කින් කලර් එකත් එක්ක තමයි මේ මේකප් එක කරලා තියෙන්නේ. මේ නැචරල් මේකප් එකක් කරන්න උත්සාහ කරේ අපි. ඒකත් එක්ක අයි මේකප් එක ගැන පොඩ්ඩක් අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. මෙතනදී ඕනම බ්‍රයිට් කෙනෙකුට, සාමාන්‍ය වෙඩින් එකකට යන කෙනෙකුට නිතරම අපි වැඩිපුර කාලයක් වැය කරන්නේ මේ අයි මේකප් එකට. නැචුරල් කලර්ස් එක ඇස් කෝනස් ඩාක් කරන ඒවා, අයි ලෑෂස් පාවිච්චි කරන ඒවා, අන්ඩ අයිලයින, මේවා එකකට එකක් වෙනස් වෙනවා. එක එක නිරූපිකාව අනුව, එක එක මනමාලියන්ගේ මුහුණවල් අනුව මේක වෙනස් වෙනවා. ඒ ආකාරයට තමයි මේ සාරගේ මේ අයි මේකප් එක කරලා තියෙන්නේ. ලිප් කලර් එක මැට් ෆිනිෂ් ලිප් කලර් එකක් අපි පාවිච්චි කරේ. මේකට ග්ලොස් එකක් පාවිච්චි කරේ නැහැ. මොකද සාරි ජැකට් එක, මාලේ, ඉයරින්ග්ස් මේ සියලුම දේවල් වල ෂයින් එක වැඩි නිසා අපි පොඩි ලිප් කලර් එක මැට් ෆිනිෂ් ලිප් කලර් එකක් පාවිච්චි කරා. ඊළඟට අපි කතා කරන්න ඕනේ සාරට කරපු බොකේ එක ගැන. ආර්ටිෆිෂල් බොකේ එකක් අපි කරලා තියෙන්නේ. නමුත් සාරියේ කලර් එකත් එක්ක අපි බොකේ එක පොඩ්ඩක් ඔරෙන්ජ් කලර් එකටත් බ්‍රවුන් කලර් එකත් පොඩ්ඩක් මික්ස් කරා, කොපර් කලර් එකත්. හේතුව තමයි අර ටෝටලි සාරියේ කලර් එකත් එක්කම මේ බොකේ එක මේ ටික ඔක්කොම ගියෝදින් ඒ වෙනස්කමක් ඇති වෙන්නේ නැති නිසා අපිට නැචුරල් රියල් බ්‍රයිට් කෙනෙකුට නම් එයා කැමති මේ සාරියේ කලර් එකත් එක්කම මේක යන්න නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ බටර් කලර් එකකින්ම කරන්න පුළුවන්. නමුත් අපි ටීවී එකට කරනකොට, රූපවාහිනියෙන් කෙනෙක් දකිනකොට ඒකේ විශේෂයක් තියෙන්න ඕනේ. මේක දැක්කහම සෙපරේට් වෙලා පේන්න ඕනේ, පොඩි හයිලයිට් කිරීමක් කරන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ කොපර් කලර් එක, ඔරෙන්ජ් කලර් එක, බට කලයක මික්ස් කළ මේ බොකේ එක ගැනේ. මේක පොඩි අන්ඊවන් බොකේ එකක්. ඒකම මේක මං හිතනවා සාරගේ සාරිය එකත් එක්ක හොඳටම මැච් වුණා කියලා. නමුත් මේකට ෆ්‍රෙෂ් බොකේ එකක් පාවිච්චි කරනවා නම් අපිට බ්‍රයිඩ්ගේ උස මහත, බ්‍රයිඩ්ගේ සිරුරේ හැඩය, ග්‍රූම්ගේ උස මහත, මේ සියලුම දේ ගැන සැලකිලිමත් වෙලා තමයි අපි මේ විදිහ කෙනෙකුට බොකේ එකක් කරන්න ඕනේ. නිරූපිකාවකට බොකේ එකක් කිරීමේදී අපිට ඒ ගැන කිසිම තැකීමක් නැහැ. අපිට ඕන ආකාරයකට අපිට ලස්සන බොකේ එකක් නිර්මාණය කරන්න පුළුවන්. Oh.
මතකයි ඔබදා මගේ හුස්ම පොද වෙලා හිත අස්සේ දඟ කළා මට ලඟ වෙලා දේශගත වෙලා ඉන්න ඔබ සියලු දෙනා ඉතාමත් කාර්යබහුලයි කියලා අපි දන්නවා. අපි වගේ නෙමෙයි මේ රටවල්වල ජීවත් වෙනකොට නිතරම කාලය කියන එක හරි වැදගත්. ඉතින් මේ කාලය කියන එකේ වැදගත්කමත් එක්ක ඔබගේ දුවගේ පුතාගේ හෝ ඔබගේ සහෝදරියගේ සහෝදරයගේ හෝ ඔබගේ හිතවත් කෙනෙක්ගේ විවාහ මංගල උත්සවයක් ළඟදිම කිරීමට සූදානමින් සිටිනවා නම් ඒ සඳහා කාලය වැදගත්. ඉතින් මේ වැදගත් කාලය කියන්නේ ඔබගේ කාලයත් එක්ක මේක කොහොමද කරගන්නේ කියන එක ඔබට අනිවාර්යයෙන්ම පෙහෙලිකාවක් වෙනවා. ඉතින් මේ විදිය අවස්ථාවල්දී අපි සූදානමින් සිටින ඔබට අත්ලක් වෙන්න ඕනම අවස්ථාවක ඊටාම කිති කාලයක් ඇතුළත නමුත් ඔබ නිතරම අපිත් එක්ක කෝල් එකකින් හෝ ස්කයිප් එකකින් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ අපිට පුළුවන් මේ දිනේ කියන දේ තමයි වැදගත් වෙන්නේ. කවදද මේක තියෙන්නේ කියන දිනේ අපිට දුන්නට පස්සේ ඔබ මේක කන්ෆර්ම් කරනවා නම් ඒ කියන්නේ ඕනම රූපලාවන් ශිල්පියෙකුට කැමරමන් කෙනෙකුට ඕනම හෝටල් එකකට දිනේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ දිනේ ඔබ දැනගත්තු සැනින් ඔබ තෝරාගත් රූපලාවන් ශිල්පියාට ඔබ අපි ඉදිරිපත් කරපු නිර්මාණයෙන් හෝ අපගේ මනාලියන් හැඩගැන්වීමට ඔබ හිතනවා නම් ඔබට ගැළපෙනවා කියලා අපගේ නිර්මාණ අපව කන්ටැක්ට් කරන්න පුළුවන් ස්කයිප් එක හරහා දුරකථනය හරහා Facebook එක හරහා අපව කන්ටැක්ට් කරන්න පුළුවන්. එතෙන්දී කන්ටැක්ට් කළා මේ දිනේ දුන්නාම කාලය කියන එක අඩු නිසා අපි ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටින ඕනම අවස්ථාවක විශේෂයෙන්ම විදේශ රටවල සිටින ඔබ වෙනුවෙන් මේ සඳහා වැඩ කටයුතු කරලා දෙන. ඔබ මතක තබා ගත යුතු දේ තමයි රූපලාවන්‍ය ශිල්පියෙකුට විවාහ උත්සවයේ බාර දුන් සැනින් මේ සියලුම දේ හරි කියලා බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒක වැරදි. හේතුව තමයි නිතරම අපිත් එක්ක ඔබ සම්බන්ධකම් පවත්වන්න ඕනේ පුළුවන් අවස්ථාවේදී. එතකොට දිනේ දීලි වල තමන් කැමති මෙන්න මේ විදියයි, මං කැමති මේ උඩරට විදියට අඳින්න, මං කැමති පහතරට විදියට අඳින්න, නමුත් මට කාලයක් නැහැ, මට බ්‍රයිස් මේඩ්ලා මෙච්චර ඕනේ, මට බ්‍රයිස් මේඩ්ලා ගැඳුම් මේ විදියට කරගන්න ඕනේ, මේක කරගන්නේ කොහොමද කියන එක ඔබ අපිත් එක්ක කතා කරාට පස්සේ අපි පළවෙනි ස්ටෙප් එක පටන් ගන්නවා. දිනේ කන්ෆර්ම් කරාට පස්සේ මෙන්න මේකයි මේකයි මේ විදියට වෙන්න ඕනේ, මෙන්න මේ ටික අපිට කරන්න පුළුවන්, ඔබ එන දිනේ මේ කාලය ඇතුළත බ්‍රයිස් මේඩ්ලා දින්නේ පිටරටකන ඒගොල්ලෝ එන්නේ කොයි කාලෙද, ඒගොල්ලෝ ඇවිල්ලිවල්ලා මෙෂර්මන්ට් අරගෙන මේ ඇඳුම් නිර්මාණ කළා, මේව ෆිට් ඔන් කරන්න තියෙන කාලය කොච්චරද කියලා කතා කරාට පස්සේ අපි මේ වැඩ කටයුතු වලට සූදානම් වෙනවා. මේ සඳහා ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මං කිව් ඉස්සෙල්ලා කිව් දුරකථන අංකත් එක්ක. ඒ වගේම ඔබට මගේ ස්කයිප් සැලොන් ශානක කියන ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ සඳහා කතා කරන්න ඔබ කැමති නම් මේ පිටරට සිටින විදේශගතව සිටින ඕනම කෙනෙකුට අපි ආරාධනා කරනවා ඔබගේ විවාහ මංගල උත්සවය ඉතාමත් කෙටි කාලයක් නම් තියෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපි ඔබ වෙනුවෙන් අපට කළ හැකි ප්‍රමාණයෙන් ඕනම සේවයක් කිරීමට. සඳ පිනිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ සඳ පිනිදියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලි මහා බැඳි ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මා